බැලූ බැල්මට අපිට කියන්න බෑ පළවෙනි මාත්‍රාවයි දෙවන මාත්‍රාවයි අතර පරතරය කොච්චර විය යුතුද දෙවන මාත්‍රාව සහ තුන්වන මාත්‍රාව අතර පරතරය කොච්චරද විය යුත්තේ මේවා පිළිබඳව නිර්දේශ විශේෂඥයෝ ලබා දුන්නාම ඒක අනුව තමයි අපි කටයුතු කරන්න පුළුවන් වෙන්නේ ඒක සමාලෝචනය වීම නොකඩවා කරගෙන යනවා එක මොහොතක අපිට තීරණයකට එන්න පුළුවන් වුණොත් දැන් අපිට පැහැදිලි මේක තුන්වෙනි මාත්‍රාව මෙන්න මේ අවස්ථාවේ ලබා දීම තමයි වඩාත් යෝග්‍ය කියලා ඒ අවස්ථාවේදී ඒ තුන්වෙනි මාත්‍රාව ලබා දීම ගැටලුවක් වෙන්නේ විද්වතුන් निर्देश කරනවානම් අපි ඒක කළ යුතුයි මේ निर्देश කිරීම ඒ අදාළ විෂය සම්බන්ධයෙන් ඉන්න විද්වතුන් විසින් निर्देश කළ යුතුයි නැතුව අර වෙනත් අය විසින් කරන දේ අපිට නෙවෙයි අපිට වැදගත් වෙන්නේ මේ අතර රිචුයාරයා ළමාරෝහලේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන්ද එහි අධ්‍යක්ෂ වෛද්‍යජී විජේසූරිය මහතා මෙසේ කරුණු පැහැදිලි කළා. රිචුයාරයා ළමාරෝහලේ මේ වෙන විට දිනකට සාමාන්‍යයෙන් දරුවන් 25 30 අතර ප්‍රමාණයක් වාර්තා වෙනවා. වැඩිහිටියන් දිනකට 15 20ක් ප්‍රමාණ ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඒ අනුව දිනකට රෝගීන් 40 45ක් පමණ රිචුයාරයා ළමාරෝහලෙන් වාර්තා වෙනවා. තමයි 12 දිනක පමණ රිචුයාරයා ළමාරෝහල තුලදී මිය ගිහිලා තියෙනවා. මේ කුඩා දරුවන්ට විශේෂයෙන් මේ රෝගය බෝ වෙන්නේ දෙමාපියන් හා වැඩිහිටියන් තුලින් එවගේම ඒ දරුවන්ගේ පෝෂණය නිසි පරිදි ලබා දීම සඳහා කටයුතු කරන්න අනවශ්‍ය ලෙස අනවශ්‍ය ඖෂධ වර්ග මේ කුඩා දරුවන්ට දෙන්න යන්න එපා අනවශ්‍ය විදියට විටමින් වර්ග විටමින් සී සහ වෙනකට වර්ග අපිට දෙන බාට වාර්තා වෙනවා විශේෂයෙන්ම මේ කුඩා දරුවන් අතර එහෙම ලබා දීමක් සිදු කරන්න එපා වෛද්‍ය උපදෙසකින් තොරව